ඉඩං අමාත්‍යන්සේ අපි ගැටලු තුනක් හඳුනාගෙන තිබෙනවා. එකක් තමයි ඉඩම් පිළිබඳව මිනිසුන්ට තොරතුරු නෑ. ඉඩමත් තියෙන්නේ කොහෙද, ඉඩමන් ලබාගන්න කොහෙමද, මොනමන ආයතනවල ඉඩම් තියෙන්නේ. ලංකාව ඉඩම් ලබාදෙන ආයතන ගොඩක් තියෙනවා. මහවැලිය තියෙනවා, දුම්රිය දෙපාර්තමේන්තුව තියෙනවා, UDA එක තියෙනවා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව තියෙනවා, ගොඩක් තියෙනවා. එතකොට මේ එකකවත් සහ රජයේ තොරතුරු හරියට යාවත් කාලින් ඉන්නේ නැහැ. ලංකාවේ තියෙන හරි ඉඩම් අක්කර ප්‍රමාණය පිළිබඳවත් තියෙන මතකයට. එනිසා පළවෙනියෙන් අපි යෝජනා කරලා තියෙනවා ඉඩම් බැංකුවක අවශ්‍යතාවය මේ ප්‍රශ්න ඉවර කර ගැනීම සඳහා කොරියානු ණය ආධාර ක්‍රමය යටතේ ලංකාවට ලැබී තිබෙන ඉඩම් බැංකු ක්‍රමවේදය සහ ඉඩම් තොරතුරු ලබා දීමේ ක්‍රමවේදය සහ ඉඩම් කළමනාකරණ ක්‍රමවේදය ලබන වසර තුර ක්‍රියාත්මක කිරීමට අපි අයවැයදී යෝජනා කරනවා. දෙවැනි එක, ඉඩම් තොරතුරු තිබුණ වුණත් ඉඩම් ලබා දීමේ නිශ්චිත ක්‍රමවේදයක් නැතිවීම. එනිසා සෑම ඉඩම් පිළිබඳව කටයුතු කරන ආයතනයකම අඩුම පියවරයන් සංඛ්‍යාවක් ඔස්සේ මේ ඉඩම ලබා දීම සඳහා නව නීතියක් ලබන වසරේදී ස්ථානගත වීමට නියමිතයි, අනුමැති වීමට නියමිතයි. ඒ නීතිය සකස් කිරීම සඳහා මූලික වශයෙන් දැන් සාකච්ඡා කරගෙන යනවා. දැනට නීතිය ඉඩම් පිළිබඳව නීති 57ක් තිබෙනවා. ඒ 57 පසකින් තියලා ලබන වසර තුරදී මේ ඉතුරු ඉඩම් ටික සංවර්ධන සඳහා යොදා ගැනීමට නව නීතියක් හැටදී කිරීමට අපි යෝජනා කරනවා. තුන්වෙනි අවස්ථාව තමයි ඉඩමක් ගත්තා වුණත් කර්මාන්තයක් කරන්න, සංචාරක කර්මාන්තය කරන්න, වගා කරන්න අනිවාර්යයෙන්ම ගොඩාක් තැන්වලට ගිහිල්ලා අප්‍රූවල් ගන්න ඕනි. ඒක පහසු කාර්යතාවයක් කියලා නැහැ. ඒ නිසා සංචාරකයෝ ලංකාවෙන් පිටත් වෙලා යනවා, සංචාරකයෝ මේ ආයෝජකයෝ ලංකාවෙන් පිටත් වෙලා යනවා. ඒ හින්දා ඒක පහසු කිරීම සඳහා ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුවේ සකස් කරලා තියෙන ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය බලාත්මක කරන්න අපි යෝජනා කරනවා.